මගේ නම දිල්රොක්ටි. මගේ ගම ගාල්ල. මම වැඩ කරන්නේ සෞදි රාජ්‍යයේ. මට මේ ඉන්න ගෙදර හරියට කරදර තිබුණා. ලංකාවේ ඉන්න භාවනා ගුරු මෑණියන්ට මම මගේ කරදර කිව්වා. එතුමිය මට පිහිට වුණා. ආත්ම විශ්වාසවන්ත ගුරු මෑණියෝ කෙනෙක්. මම ලංකාවේදී එතුමියගෙන් වැඩ කරගෙන තියෙනවා. හරිම සාර්ථකව කරලා දීලා තියෙනවා. එතුමිය ඕනම ප්‍රශ්නයක් විශ්වාසයෙන් කරගන්න පුළුවන් හොඳම ගුරු මෑණියෝ කෙනෙක් ඉන්නේ, භාවනා ගුරු මෑණියෝ. ඔයාලත් එතුමියට කියලා ඕනම වැඩක් කරගන්න. දහසකුත් නොයෙක් ප්‍රශ්න, ගැටලු, කරදර, බාධක මැද ජීවිතයේ අමිහිරි කටුකු බව අත්විඳින දරුවනි, දහස් ගණන් ගුරුවරුන්, ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොරව්‍යාජ තත්කඩින්ට ඔබ අහුවන කෙනෙක්ද? එහෙනම් මෙන්න ඔබට අණගිය අවස්ථාවක්. දෙස් විදෙස් දහස් ගණන් අසරණ වූ දරු දැරියන්ට අති ප්‍රබල ගුරුකම් බලමගින් සත්‍ය ඇස් පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ ගුප්ත විද්‍යා මන්ත්‍රාචාරිණී භාවනා ගුරු මෑණියෝ. ආයුබෝවන්, තෙරුවන් සරණයි. ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට මම මේ කතා කරන්නේ භාවනා ගුරු මෑණියෝ. මගේ දේවස්ථානයෙන් ඔය දරුවන්ට තිබෙන ඕනෑම ප්‍රශ්නයකට ගැටලුවකට විසඳුම් ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මා මුණ ගැහෙන්න එනවා නම් මුණ ගැහිලා ඒ ප්‍රශ්න ගැටලුවට විසඳුම් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ දුරකථන අංකයට කතා බහ කරලා ඒ ප්‍රශ්නෙට ගැටලුවට මට විසඳුමක් අරන් දෙන්න පුළුවන්. සත්‍ය වශයෙන්ම දින තුනක් යනකොට ඔයගොල්ලන්ගේ ඕනෑම ප්‍රශ්නයකට මට විසඳුම් අරගෙන දෙන්න පුළුවන්. මම මේ ඉගෙනගෙන තියෙන මන්ත්‍ර ශාස්ත්‍රය භාවිතා කරලා ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ ගැටලුව මොකද්ද කියලා හරියාකාරව දැකලා ඒකට කරන්න ඕන දේ හරියටම දින තුනකින් සහතිකවම මට විසඳුමක් අරගෙන දෙන්න පුළුවන්. ආයිබෝවන් කියලා සියලු දෙනාම අපේ YouTube නාලිකාවට තමත් සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට හඳුන්වා දෙන්නේ තමත් බලගතු වශී ක්‍රමයක්. තමන්ට අවශ්‍ය කරන ඕනම පුද්ගලයෙක්ව තමන්ගේ වසඟයට අරගන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඔයාගේ ආදරවන්තය ආදරවන්තිය වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, තමන් වැඩ කරන ස්ථානයේ බොස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සේවකයෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ව තමන්ගේ වසඟයට අරගන්න ඔයාට මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දේ ලිංගික ආශාවන් සඳහාත් යොදා ගන්න පුළුවන්. ඒක නිසා පිරිසුදු චේතනාවෙන් හොඳ දෙයක් උදෙසා විතරක් ඔයාලා මේ විදිහේ භාවිතා කරන්න කියලා හැමෝගේ මාදරෙන් ඉල්ලනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ, අපේ YouTube channel එකව තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතු පාටින් තියෙන subscribe button එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊට එහා පැත්තේ තියෙන bell සලකුණක්, මේ bell සලකුණ click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් කොහොමද කරන්නේ, මොනවද අවශ්‍ය කරන්නේ කියලා සරලව මම පැහැදිලි කරනවා වීඩියෝ එක පුරාවටම. ඒක නිසා සම්පූර්ණ වීඩියෝ එකම නරඹන්න, එක තැනක්වත් මග අරගන්නේ නැතුව නරඹන්න. එතකොට ඔයාලට මේ දේ හරියාකාරව කරලා ප්‍රතිඵල 100%ක් ලබා ගන්න පුළුවන්. හරි, දැන් බලමු කොහොමද මේ දේ කරන්නේ, මොනවද අවශ්‍ය කරන්නේ, මොනවද පිළිපදින්න ඕනේ කියලා කාරණා පිළිපදමු. ඔයා මේ දේ කරන්න තෝරගන්න ඕනේ ඕනම දවසක් ඕනම වෙලාවක් තෝරගන්න පුළුවන්. හැබැයි ඔයා සිකුරාදා දවසක් තෝරගන්නව නම් ගොඩක් හොඳයි. හැබැයි අනිවාර්යයෙන්ම සිකුරාදා වෙන්න ඕනේ නැහැ. ඔයාට කැමති දවසක් කැමති වෙලාවක කරන්න පුළුවන්. සිකුරාදා වෙනවා නම් ඒ දවස ගොඩක් හොඳයි කියලා තමයි මම කියන්නේ. ඒ වගේම කරන දවස කවදා වුණත්, මොන දවස වුණත්, මොන වෙලාව වුණත් ඔයා ඒ කරන දවසේ සම්පූර්ණයෙන්ම මස් මාංශ අනුභව කරන්න බෑ. අඩුම තරම උම්බලකට කෑල්ලක්වත් කන්න බෑ. මද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්න බෑ ඒ දවසේදී. ඒවෙන් වැළකෙන්න ඕනේ. පිරිසිදු වෙලා කරන්න, පේවිලා කරන්න, ඒ වගේම නිදහස් නිස්කලංක ස්ථානයක් තෝරගන්න. කරන්න කලින් කාටවත් කියන්නත් එපා, කරාට පස්සේ කාටවත් කියන්නත් එපා මෙහෙම දෙයක් කළා කියලා. ඒ වගේම තමයි ඔය කරන ස්ථානය ලස්සනට ඔයාට හදාගන්න පුළුවන් නම් හොඳයි. මල් කෙලෙත්තක් තියලා, කැඩපතක් තියලා, ඒ වගේම තමයි ඊටි පන්දන් තියලා එහෙම හදාගන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඔයා කරන කටයුත්තට විශ්වයේ සැරිසරන බලගත ශක්තියින්, ධනාත්මක ශක්තියින් ආකර්ෂණය කර ගැනීම හැකියාවට ලැබෙනවා. ඒක නිසා කරන ස්ථානය ලස්සනට හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ඔය කියපු කරුණු කාරණා අනිවාර්යයෙන්ම ඔයා පිළිපදින්න ඕනේ. ඒවා පිළිපැදලා හරියාකාරව මේ දේ කරන්න. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා බැලුවොත් අපිට අවශ්‍ය වෙනවා සුදු පැහැති කඩදාසියක්, කළු හෝ නිල් හෝ පෑනක් අපිට අවශ්‍ය වෙනවා.
ඊළඟට අපිට අනිවාර්යෙන්ම රතු පාට පෑනක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔය අමුද්‍රව්‍ය ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රමය කරන්න. ඔයා මුලින්ම කරන්න ඕනේ මේ දේ කරනකොට අනිවාර්යෙන්ම ඔයාට වශී කරගන්න අවශ්‍ය කරන පුද්ගලයාගේ රූපය ඔයා හිතේම අවා ගන්න ඕනේ. ඔයා මුලින්ම මේ කඩදාසිය අරගෙන රතු පාට පෑන පාවිච්චි කරලා මෙන්න මේ සලකුණ අඳින්න ඕනේ. මේ සලකුණේ ඉරි දකුණු පැත්තට තියෙන ඉරි ඔයා අඳින එකෙත් දකුණු පැත්තටම තියෙන්න ඕනේ. වම් පැත්තට ගිහිල්ලා තියෙන ඉරි ඔයා අඳින එකෙත් වම් පැත්තට ගිහිල්ලා තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ. දකුණු පැත්තට තියෙන ඉරි වම් පැත්තට ගිහිල්ලා වම් පැත්තට දකුණු පැත්තට ඇඳලා එහෙම වැරදිට අඳින්න බෑ. හරියට මේ රූප සටහන බලලා ඇඳගන්න. එහෙම ඇඳගන්න ඕනේ ඔයා රතු පාට පෑනෙන්. ඊළඟට මේ කොන් හතරේ ත්‍රිශූලයේ සලකුණ ඔයා හත් කොන් හතරේ මැද ගන්න ඕනේ. එකත් රතු පාට පෑනෙන් ඇද ගන්න. ඊළඟට කළු පාට හරි නිල් පාට හරි වගත්ත පෑන අරගෙන මේ සලකුණට උඩින් ඔයාගේ නම ලියන්න ඕනේ. එයා ඔයාට වැඩිපුරම කතා කරන නම. සලකුණට පහලින් එයාගේ නම ලියන්න ඕනේ. ඔයා එයාට වැඩිපුරම කතා කරන නම. මේ විදිහට සලකුණට උඩින් සහ යටින් ඔය දෙන්නගේ නම් දෙක ලියා ගන්න ඕනේ. ඔය දෙන්න අතර ඔය දෙන වැඩිපුරම පාවිච්චි කරන නම් දෙක. එහෙම ලියාගෙන ඉවර වෙලා අපි ලබා දෙනවා බලගත වශී මන්ත්‍රයක්. මේ වශී මන්ත්‍රය මගින් ඔයා මේක බල කරගන්න ඕනේ. වාර 7ක්, වාර 14ක්, වාර 21ක් වට ජප කරන්න පුළුවන්. ඔයා ජප කරන වාර ප්‍රමාණය වැඩි වෙනකොට ලැබෙන ප්‍රතිඵල වගේම ප්‍රතිඵල ලැබෙන වේගය වැඩි වෙනවා. එහෙමයි කියලා 21කට වඩා ජප කරන්න යන්න එපා. 7, 14, 21. එතකොට මේක ජප කරනකොටත් ඔයාගේ වැරදි වෙන්න පුළුවන්, ජප කරන විදිය වැරදීමක් වෙන්න පුළුවන්, උච්චාරණය නැත්තම් වචනවල. එහෙම වුණාම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකටත් අපි පිළියමක් ඔයාලට ලබා දීලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ මන්ත්‍රය අපි මේ වීඩියෝ එක අවසානයේදී වාදනය වෙන සලස්වනවා. ඔයාලට පුළුවන් ජප කරන්නේ නැතුව මේ මන්ත්‍රය ශ්‍රවණය කරන්න. හැබැයි ශ්‍රවණය කරනවා නම් ඒ සම්පූර්ණ වාර ප්‍රමාණය ඉවර වෙනකම්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒක තැනක්වත් මගහැර ගන්න බෑ. ඒ සම්පූර්ණ වාර ප්‍රමාණය ඉවර වෙනකම්ම අනිවාර්යයෙන්ම ශ්‍රවණය කරන්න ඕනේ. එහෙම ජප කළා හරි ශ්‍රවණය කළා හරි මේක බල කර ගන්න. බල කරගත්තට පස්සේ මේ කඩදාසිය ඔයාගේ පැත්තට තුන් වතාවක් නවන්න ඕනේ. තමන්ගේ පැත්තට තුන් වතාවක් නවන්න ඕනේ. එහෙම නවල ඉවර වෙලා ඔයා මේ හදාගත්තු වශිය ඔයාගේ කොට්ටේ යටින් රාත්‍රියේ නිදා ගන්න කොට්ටේ යටින් තියා ගන්න පුළුවන් නම් හොඳයි. ඔයාට හැකියාව තියෙනවා නම් ඔයාගේ ළඟම මේක තියාගන්න, ඔයාගේ සාක්කුවේ තියාගන්න, ඔයාගේ පර්ස් එකේ තියාගන්න, ඔයාගේ ළඟම මේ දේ තියාගන්න පුළුවන් නම් ඔයාට ඒක ගොඩක් හොඳ ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේක රාත්‍රියේ නිදා ගන්න කොට්ටේ යටින් තියා ගන්න පුළුවන්. ඉතින් මේ දේ කළ බලන්න අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා. මේ සම්බන්ධ අපහැදිලි දෙයක් තිරෙන පහලින් කමෙන්ට් එකක් දාන්න. මේක කරපු මොහොතේ ඉඳන්ම එයාගේ වෙනස්කම් ඔයාට දැක ගන්න ලැබේ. ආ ඔයාට ලෙංගතු වෙනවා කියන දේ ඔයාට දැක ගන්න ලැබේ. තේරෙන්න පටන් ගනී. ඉතින් විශේෂ කාරණාවක් කියන්න ඕනේ. මෙවැනි ගුප්ත ක්‍රමයකට එහාගේ ගුරුකම් කටයුත්තක් කරන්න අවශ්‍යයි නම් වාට ඔයා විශ්වාසවන්ත ගුරුකම් මැදුරක් හොයනවා නම් මේ තිරේ දිස්සුන අංකයට කෝල් කරන්න පුළුවන්. ඉතාමත් විශ්වාසවන්තව ඕනෙම ගුරුකම් කටයුත්තක් ඔයා ශ්‍රී ලංකාව තුල හිටියත් විදේශගත වෙලා හිටියත් ඔයාට සිදු කරලා දෙනවා. ඉතාමත් විශ්වාසවන්ත ගුරුකම් මැදුරක්. ඉතින් මේ අංකය හරහා ඔයාලට පුළුවන් ඒ ගුරුකම් මැදුර සම්බන්ධ කරගෙන ඕනෑම ගුරුකම් කටයුත්තක් සාර්ථකව කරගන්න. ඒ වගේම මේ වෙලාවේදී මේ වීඩියෝ එක නරඹන ඔයා යම්කිසි ප්‍රශ්නයක ගැටලුවක ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාගේ ප්‍රශ්නය ගැටලුව මොකක් වුණත් දෙවි පීඨය කියලා කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඒක නිසා දෙවි පීඨය කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ආයෙත් මතක් කරන්න ඕනේ අපේ YouTube channel එකවත් තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න පල්ලෙහා තියෙන රතුපැට subscribe button එක press කරලා මේ වගේ ලස්සන වටින වීඩියෝ එකක් අරන් ආයෙත් ඔයාලා හමුවට එනම් සිළු දෙනාටම දරුවන් සරණයි. ඕම් නමෝ නාම වශීකරණ වශමානාය ස්වාහා. ඕම් නමෝ නාම වශීකරණ වශමානාය ස්වාහා. ඕම් නමෝ නාම වශීකරණ වශමානාය ස්වාහා. ඕම් නමෝ නාම වශීකරණ
වශමානාය ස්වාහා ඕම් නමෝ නාම වශීකරන් 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 වශමානාය ස්වාහා ඕම් නමෝ වශීකරන් වශමානාය ස්වාහා ඕම් නමෝ නාම 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 වශීකරන් වශමානාය ස්වාහා ඕම් නමෝ වශීකරන් වශමානාය ස්වාහා ඕම් නමෝ නාම 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 වශීකරන් වශමානාය ස්වාහා